සම්බද සරණයි සුපින්නොත් පොපල් සිර දෙනාටම. සුපිෙනතුනේ. එම කොනක් නොපනෙන මේ මහා බයංකාර සංසාරකමනින් එතරවන්නට අපේ නිරතුරුවම සද්ධර්ම දේශනා අපි ්ජිවිතයට උකාහකාමෝ. එවස්ස අපි චිවිත හැටගස්වකමෝ. එවෙනුවෙන් මේ උතුම් වූ සද්ධර්ම දේශනාවත් පිටු හලැක්වේවා කියන ඒ උතුම් උදාහර්තර ප්‍රාර්ථයත් සමගින් දෙල්ගොඩ නාරගල ගුණරතන සම්බෝධිස දහම් සවන පරිස්ත්‍රය සිට නතහයට නියමිති දායකත්තු සද්ධර්ම ශාසනාව ආරභ කරනටයි සුදනම් වෙන්නේ. සුපිනතුනින් මේ උතුමු සද්ධරෝන්දේශනා පැත්තිම වෙනුවෙන් උතුම් දම් සභා මණඩපේට වැටම අවදාல අම්බලගොඩ ගල්දුව ගුණවර්ථන යෝගස්ශ්‍ර මාධහිපති ශ්‍රිකල්්‍යා යෝගස්ශ්‍ර සවස්ථාවේ ලක හදිහිකාරී ්‍රිපිටකාචාය චික විචාර, පු්චපාද කහගොල්ලේ ස්වමුවංශ අපේ ගෞරනය සවම්ඩන් වහන්සේව අපේ සාධනාදනංවා පිළි ගනිීම. සාධහෝ සාධහෝ සහතු සුපිනතන මේ උතුමු සද්ධර්ම දේශනාවේ එපුේවන්ත දායකත්ය ගෙන කටයුතු කරනවා යකළ රාफල් ොත්ත පදිච්චි RMRB රාජපක්ෂ මහතා සහ රශ්මි රජපक्ष මහත්මය තුළ පවුලෙ සුපි නක්යදෙනාව. එස නම් අපි සිුර්තනම මේ උතුමු සද්ධර්ම දේශනාවශවනය කිරීම සඳහා දක්වතමසාදහෝසාධෝ සහත සමන්තා චක්හවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සත්ධම්මන් මොනිරාජස්ස සුනන්තෝසග්ග මොක්ක දන් දම්ම සවනකාඩෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්ත නමෝතස්සේ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවෙතු අර හතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවෙතු අර හතුෝ සම්මා සම්බුද්ධස්ස කින්සුගපපට තංසෙටටංකින්සු නිපත තංවරං සු පවජමානානං කින්සු පවද தංවර බීජං ofපතතන්සටං උ්ටනිපත தංවර ගාාවෝ පවජමානානං පුත පවද தංවරු විචජාගුපපත තන්සෙටතා අවිචජානිපත තංවරා සංහෝ පවජ මානානං බුදුදෝ පවද තංවලෝතීති කරුණික සැදැවත් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දෙවියන් විසින් අසනලද ප්‍රශ්නයකට දෙනලද වටිනා උත්තරයක් තමයි මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තැබයි. බෞද්ධයා නාලිකාවොස්සේ, සමස්ත ලෝකීයට විසුරුවා හරිනු ලබන මේ ධර්මදේශනා පින්කමේ දායකත්වය යකළ රාපල්වත්තේ පදිංචියාරම් RB රාජපක්ෂ මහත්මා රස්මී රාජපක්ෂ මහත්මිය විවිසින් LW රත්නසේන මහත්මා අනුරා රත්නසේන මහත්මියය නාදරණීය මව්පිය දෙපල විවාපත්ති වසර පණස්සයක් නිමිති කරගනයි මේ ධර්ම දේශනා පිංකම සිෙද්ධ කරන්නේ. ඒ දෙපලට නිදුක්නීරෝගි සෝදිගාසිර ප්‍රාර්ථනා කරගන ඒ දෙපළගේ අභහාවක් ප්‍රාත්න මව්පිය සතර දෙනා ප්‍රමුොක ඥාතීන්දපින් අනුමෝදන් කිරීමත් ජීවත්වන දවා දරුවන් හැමෝටම සිෙත් ප්‍රාර්ථනා කිරීමත් කියන මේ වැදගත් කරුණු සිතේ තබාගෙන තමයි මේ ධර්ම දේශනාපින්කම සිද්ධ කරන්නේ රත්නසේන මහත්මාත් නෝනා මහත්මියත් බොහෝම පින්දහම් කරන කරපු දෙපළක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇපකැපවී බොහෝ මඕනෑ කමින් කටයුතු කලා දානමේ පිංකම් රාශයක් සිද්ධ කළා. ගල්දූුව අරනිිසේනාසනී වාර්ෂික දානමී පිංකම බලවත් ඕනෑ කමකින් තමයි සිදුකරගනෙන්නේ. එවගේ මුදේ අවස බුද්ධ වන්දනා පූජා පැවැත්වීම. ගමේ විහෙර විහාරස්ථානවල දායකත්වයේ දැරීම. පෝයට සිල් සමාදන් වීම ආදී අනේකවිද පින්දහම් සිදුකරගනු ලබන දෙපලක්. ආදර්ශ සම්පන් දෙපලක්. ඒ නිසා දවාදරුවන්ට ආදර්සය ලබාගන තමන්ගේ අනාගත ජීවිතය හොදට සකස්කරගන්න පුළුවන්. මෙ අම්මතාත්ත දෙන්න පනස් හයවසරක් වෙනව තමන්ගේ විවාහ ජීවිතයට. සමගෙන් සමාධානයෙන් ධනසීල භාවනාදී පින්කම් කරමින් මේ පනස්සය වසරක් ජීවත්වීමේ වාසනාව සැලසුනා හැමෝටම පනස්සයිවෙනේ විවාහ සංවස්සරේ සීපත් කරන්න අමාරුයි නමුත් මේ ආදරණය මවට පියාට අවුරුදු පනස්හයවෙනේ විවාහ සංවත්සරය සීපත්කිරීම අගේ කටයුතුයි අනිත් දෙමවපියෝ කලකෝලාල කරගන වාදබේ දැති කරගන සූදුව සුරාව දුරාචාදේ ටැබ්බැහි වී කටියයුතු කරන්නේ. මෙආදරණී රත්නසේන මෞපියෝ දෙපල කාටත් ආදර්ස සම්පන් මවපියෝ දෙන්නෙක්. ඒ විදියට තමයි කවුරුත් කටියයුතු කරඩඕන සමගෙන් සමාධානයෙන් ජීවත්වෙන්ඩෝන දානසීල භාවනා පිංකම් කරගඩඕන ඒ වගේම පරලොව සැප පිණිස යමක් හම්බ කරගන්ඩෝන ඒවා මිලමුදල් නෙවෙයි දානසීල භාවනා වශ්‍යයෙන් රැස්කරගන්න පින එපමනා යපර පිහිට වෙනෙනං සංසාර ගමන සැපවත් කරන තවදයක් ලෝකනෑ මේ දෙපලේ අවශ්‍යය මහා පින රැස්කරන්තියනවා දබදී වන්දනාමාන කිරීම කලාා අසිරිමත් මහා පිංකංවන සහ සම්බන්ධනා බෞද්ධාන නාආලිකාව ආශසරය කරගන අප්‍රමාණ පින් කලයිව නිතර නිතර හිතල සන්තෝෂයට පත්වෙන්ඩෝන නිවන්සුව පතාග්ඩෝන ඒ පින දෙමවුපියන්ටත් වර්ග පරම්පරාවේ ඥාතීන්ටත් දෙන්න ටඕන. පිනවත්ති ජීවිතයක් වටෙන්නේ සමගීන් සමාධානයෙන් ආරවුල් නැතුව ජීවත්වනොගුඩ තමයි. තොනොරුවන්න සමීපව, න්සිල් රැකගන කටිවුතු කරනවනං ඒ සමගි සම්පන්න භාවය හොදට සුරක්ෂිත වෙනවා බුදුදහාමට ලැදිවීමෙන් තමයි ජීවිතේ අඩුපාඩුකං හදාගන ඉදිරියට යන්න පුරුවන් කමතියෙනවා තෙම මේ මවපියෝ දෙපළගේ අඩිපාද යන්න දවා දරුවන් දරුමරු බොරං්ඥාතියන කවුරුත් ඒ දෙපළගේ සියලු වතාවත් ඉගන කියාගන තම ජීවිතත් පිනෙන් පුරුවගඩෝන එතවො නිවන්දකිනා ජාතිදක්වාම හොඳ බලවත් වාසනාවන්ත ජීවිත පෙළක් ගත කරන්න පුළුවන් කමතිබෙන අපවත්තී වද අතිපෝජ්‍ය කඩවැද්දෝ නායක ස්වාමීින් වහන්සේ අතිපෝජ නාවනේ අරේදම්ම ස්වාමින් වහන්සේ අතිපෝජ්‍ය දරනාගම කුසරදම්ම ස්වාමින් වහන්සේ වැනි ශ්‍රේෂ්ටතුමෝ තමයි මේ මෞපියෝ දෙපලට ආශ්‍රරය කරගන්නට ලැබුණේ එනිසා තමයි ජීවිතය වාසනාවන්ත කරගන මේ ඉදිරිය කරා ඇවිල්ලතිබෙන්නේ මේ දෙපළගේ සංසාර ගමන වාසනාවන්තයි සුකිතමුදතේ මොනමදයකින්වත් සංසාරයේ අඩුවක් පාඩුවක් වෙන්නෙ නෑ දුර්ගතිගාමී වෙන්නෙ නෑ සුගතියකමි දලා බුදු පසේබුදු මහරහත් තුතුමෝ නිෙවුණු සැනසුනු ඒ නිවනට පත්තීමේ වාසනාව තිබෙනවා ඒ ගැන හිතලා නිතර නිතර සන්තෝෂයට පත්වන්නට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානු කම්පාාවෙන් මේ දේශනාව පැවැත්තුයි. පින්වත්්‍ය බුදුරජාණන් වහන්සේගේ කාල සටහන දවල් දොලහි ඉඳල හවස හයදක්වා කාලය ජේතවනාරාමීයට පැමිණෙන උපාසගු පාසිකාවන් රජමැති ඇමැතිවරු සෙන් පතිවරු වෙනුවෙන් ධර්මදේශනාව පවත්වන පැහයක්. හැන්දෑවේ හයට පටන්ගන්න දේශනය රාත්‍රී දහයට අවසං වෙනවා භික්‍ෂූන් වහන්සේලා වෙනවෙන්. ධර්ම දේශනා කිරීම සාකච්ඡා කිරීම විනේසිික්ෂාපද පැනවීම ජාතක දේශනාදිි පැවැත්ති මේවක් සිද්ධ කරෙනවා. චාත්‍රී දහ ඇදල්ල අලුයම දෙක දක්වා කාලය දෙවියන් බ්‍රහ්මෙන් සඳහා පමණ ඒ කාල මිනිස්සු කවුරුත් නෑ මේ ලෝකයේ චාතුරු මහරාජිකාදී සදවළුවත් බ්‍රහ්ම පාරිි සජ්ජාදී බමලොවත් ඊරඟට දසදාහක් ලෝකව දහතුෝල දෙවියෝ බ්‍රහ්මයෝ බනහන්නට මේ ජේතව රාමයට පැමිණෙන පෑගනම් යන්නේ නැහැ බොහෝම සුළු වෙල හිතපු ගමන් ජේතවනාරාමේ පහලවෙන්නේ. ජේතවනං ඕබාසෙත්වාකයෙන් ඒක තමයි. දේතවනාරාමය බබුලුවාගන පැමිණෙන. ඉතිං ඊළඟට රාත්නළුයම දෙකයි උදේ හයයි කාලය දවසපුරා වෙහිස මහන්සි වී වැඩිනිසා පැයකුත් විනාඩි විශ්සක් උන්වහන්සේ සක්මන් කරනවා. ඊළඟට පැයකුත් විනාඩි විස්සක් සැතපෙනවා. බුදුරජාණන් වහන්සේ දවසටම සැතපෙන්න්නේ පැයිකුත් විනාඩි විස්්සයි බලන්න කොච්චරාඩුද කියලා. ඊළඟට පැයකුත් විනාඩි විස්ස මහාකරුණා සමාපත්තියට සමවැදී ලෝක දාතුව දෙස බලනෝ. ඊළඟට උදේ හයයි දවල් දොලායි කාල් දොලා දක්වා කාලය අ මහාකරුණාවට යොමුවෙච්ච ජනතාව සත්තුවයන් වෙත වැඩම කරනවා ධානට ආරාධනාවක් තිමුණ දානට වඩිනෝ ඒම නැත්තං පාත්තරය ඇරගන පින්ඩපාතයනු ඉනඟට පුුණ්්‍යානු මෝදනාවක් කරනවා එක දොලාට අවසානයි මේ සැලස්ම තමයි උන්වහන්සේගේ කාල සටහන බුද්ධ කුෘත්තිය කියල කියන්නේ පංච බුද්ධක් කරෘත්තිය එතෝට මේ දේශනාව මධ්‍යමරාත්‍රී ඉසාල දිවිරාජ පිරිසක් ජේතවනාරාමයට සම්පාප්තෝන ඊට පස්සේ දිවිරාජය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේට කින්සු උපපතතං සෙට්ටං කින්සු නිපතතංවරං කින්සු පවජමානානං කින්සු පවදතන්වරං දිවිපත්‍රයා දිවිලෝකී ඇතිවේච්ච ප්‍රශ්නයක්මකයන්. කින්සු උප්පොතතන් සෙට්ටන් කෙන්සෝ නිපතතංවරං, ඉහල්ලට වැඩනදේ අතුරින් කුමක් ශ්‍රේෂ්ටද පලවිනි ප්‍රශ්නය. කෙන්සු නිපතතං වරං පහලට වැටනදේ අතුරෙන් කුමක් ශ්‍රේෂ්ටද. කෙන්සෝ පවදතං පව්ජතංවරං ගමන් කරන්න ඕන් අතුරෙන් ශ්‍රේෂ්ඨ කවුද. කෙන්සු පවදතං වරං කතා කරන්නවන් ඇතුරෙන් කවරෙක් ශ්‍රේෂ්ඨද ඔන්න ප්‍රශ්න හතර ඊල්ලට වැඩනෙදේ අතුරින් කුමක් ශ්‍රේෂ්ටද පහලට වැඩනෙදේ අතුරින් කුමක් ශ්‍රේෂ්ටද ගමන් කරන්නවන් අඇතුරෙන් කවරෙක් ශ්‍රේෂ්ටද කතා කරන්න ව නතුරෙන් කවරෙක් ශ්‍රේෂ්ට දන්නවක ප්‍රශ්න හතර. දේව සභාවෙන් උත්තරයක් දුන්න එකට දිවිරාජාර. ඒ උත්තරේ තමයි බීජංපපත තංසෙට්ට උ්ටේ නිපත තංවරං කාවෝෝ පවජමානානං පුත්තෝ පවද තංවරු ඒක තමයි උත්තරේ. ඒ දිවිරාජය ආප ප්‍රශ්නයට තව දෙවිකෙනෙක් උත්තර දෙනව දේව සභහාාවෙන් දෙෙන උත්තරේ බීජං උප්පතතන් සෙට්ටන් ඉහළ වැඩනේ දෙ අතුරින් සස්්‍යවර්ග බීජවර්ග ශ්‍රෂ්ඨයිකිවූ. ගහ කොලාදී. උට්ටේ නිපතතන් වරං පහතට වැටන දෙේ අතුරින් වැහිබින්දු වරුසාාව ශ්‍රේෂ්ඨයිකිවූ. ගාාවෝ පවජමානානං ඇවිදින උන්න අතුරින් ගවයා ශ්‍රෂ්ඨයිකිව වූ උදේ ගවගාලෙන් එලියටවාම දවසේ මැවිදග නැවිදගෙන යනෝ ඒකයි ගවය ශ්‍රේෂ්ටයික පුත්තෝ පවද තංවරෝ කතා කරන්නෝ නතුරෙන් අවුරුස පුත්තරරත්නය ශ්‍රේෂ්ටයි උපන්න දරුවා යම්වෙලාව කම්මේ කියල කතා කරන වනං ඒ වදනහන්න මව් බොහෝම කැමැත්තෙන් ඉන්නේ ඒේ නිසා තමයි කතා කරන්න නතුරින් පුත්තරයා ශ්‍රේෂ්ඨයිකිව. ඒ ප්‍රශ්නයක්ත් උත්තරයත් අරගන තමයි ඒ දිවිරාජවරු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළේැ. පැමිණිලොවයි මධම රාත්‍රේදක දවසක් දිවිපොත්තරය කොය ප්‍රශ්න දෙක දිරිපත් කළ. බුදුරජාණන් වහන්ස දිව්‍යලෝකී ප්‍රශ්නයක් ඇතිවේ තිබුණ ඉහට අතුර කවරක් ශ්‍රේෂ්ඨදිකිර ගුත්තර හම්බන සස්්‍යවර්ගිය ඉහෙලට වැරෙන ගස්කොලං ආදිය ශ්‍රේෂ්ටයි කියලා. පහලට වැටනදේ අතුරින් කවරක් ශ්‍රේෂ්ඨදකි ලැහ්වාම වරුසාාව ශ්‍රේෂ්ටයිකිව වෙහිබින්දුු. ඇවිදිවුන් අතුරින් කවරෙක් ශ්‍රේෂ්ඨ දෙම ගවයා ශ්‍රේෂ්ඨයිකිව්. කතා කරන්නඔන් අතුරෙන් ශ්‍රේෂ්ටව අවරසපුතරයා කෙන කිව්වා. අන්නේ පාදක කරගන නිමිති කරගන බුදුරජාණන් වහන්සේ ශාසනික උත්තරේ දුන්නා. ඒ ආපු ප්‍රශ්නේත් දීපූ විශේ සුත්තරය. විද්ජාපපත තංසෙටටං අවිචජානිපත තංවරා සංහෝෝ පවජමානානං බුද්ධෝ පවද තංවරෝ ඉහෙලට වැඩනදේ අතුරින් ශ්‍රේෂ්ට වන්නේ ගස්කොලං සස්්‍ය වර්ගනෙමේ ප්‍රඥාවයි දවසෙන් දවස දවසෙන් දවස මොහොතෙන් මොහොත නොන තමයි ඉහෙලට යන දේ අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බනහානකොට නුවන වැඩෙනවා පොතපත කියවනගොඩ නොුවන වැඩෙනෝ භාවනා කරනගොට අතිසිෙන් නුවන වැඩෙනෝ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා ධර්මය මෙනී කිරීම භාවනා කිරීම්බලදී නුවන හොඳට වැඩෙනෝ ඒක හරහාට පහතරනෙවෙේ ඉහෙලට මෙයන සෝවාන් සකරදාගාමී අනාගාමී අරහත් පසේ බුදුසාහ ලෝතුරා බුද්ධත්වය දක්වාම මේ ප්‍රඥාව ඊල ටිහෙල ටිහෙලට යනම් මහා සාගරයට වඩා ගැඹුර මහා සාගරයට වඩා ප්‍රචිරිත නුවනක් තමයි ඔය ලෝතුරා බුදු කෙනකුඩ තිබෙන් එක පාරම ලබපු නුවනක් නෙමේ දීර්ග කාලයක් කළ පින්බලෙන් තමයි මේ නුවන දියුණු කරග නාවේ ඒ දියුණු කරග නාපු නුවන්න සරුවඥතා ඥානයේ දක්වාම දියුණුවන බුදු මහරහතන් වහන්සේලා ආශ්‍යවයක්ෂේඥානකයන ආසවක්කය ආසවයෝ දුරුකිරීමේ රහත් ඥානයේ දක්වා දියුණු කලා එතකොඩ මේ ප්‍රඥාව කියන එක ඉහලටම යන්න පුළුවන් අධ්‍යාපන ශේෂස්තරෙන් බැලුවත් ඉහලටම යන්න පුළුවන් නුවන තියෙනවන ශාසනක ක්ශේෂස්තරෙන් ඉහලටම ලොවතුරා බුද්ධත්වය දක්වා යන්න පුළුවන් නුවවන තියෙනවන දිහානභික්ඥාාව පස්සනා ඥාන හොඳට දියුණු කරගන්න පුළුවන් මේ නුවන හරීයට වැඩ කරනවන අනිත්‍ය ලක්ෂණය දුක්ක ලක්ෂණය අනාත්ම ලක්ෂනය මේ පදතුන හරිම ගැඹුරුයි ලෝකී අමාරුම වචන තුනක් අපිටනන් ලේසී කෙළ කියන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු නිසා ලේසිී නමුත් මේ පදතුන තේරුගන්න හරිම අමාරුයි අනිත්‍ය ලක්ෂණය නිත්‍යය නෑ වෙනස්වල යන දුක්ක ලක්ෂණය යමක් අනිත්‍යය නං වෙනස් වෙනව නං ඒ දුකයි අනාත්ම කියන එක නන් ටිකක් ගැඹුරු වැඩී මගේ 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 කියල මොනොම දෙයක්වත් තියාගන්න බැහැ ඒක නිසා අනාත්මයි වෙනස්වල න එතකොට මේ අනිත්‍යේ දුක්ක අනාත්ම ලක්ෂණ තුන එකවරක් හිතවත් ඇති කියලකිෙනේ තරම්පින මහා දානමාන පිංකං කරනවා ඊට වඩා බෙහෙද විාර හදනො එක බලවත් ඊට වඩා බලවත් තුනුරුවන් සරණයෑම ඊට වඩා බලවත් තුනුරුවන් සරණගෙල පන්සිල් අටසිර රැකීම. ඊටත්වඩා බලවත් මෛත්‍රී භාවනාව ඊටත් වඩා බලවත් අනිත්යෙදු කනාත්මකෙල එකවරක් මෙිලෙහි කිරීම. බලන කොච්චර පිනක්. මේ සරීරය, අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියලා කවුරුත් මිෙනෙහි කරන්ඩුවඩ. වයසතයනවා ජරාජීරණ වෙන උත්පල වෙන කෙස්පේනවා දට්ටිග වැට නඟ රැලිවැටනඕන ගිට ගන්න බෑ වාඩිවෙන්න බෑ. ආහාරපාන ගන්නබෙර ඔය තිියලුම දුර්ුවලතා අපිටනෝ. ඔන්න ඕගඩ තමයි අනිත්‍යේ දුක් අනාත්ම කියල කියන මැරෙනෝ. සදාතනකනෑ ජීවත්වෙනවා මැරණ නිසා නිත්‍යයි දුක්කයි, මම මගේ එකළ ගන්න මොකුත්ම යනාාත්මයි. ආන පදතුන වටහා එකවරක් සිතුවත් ඇති කියෙල බුදුදහමය පෙන්වන් එකවරකින් නවත් අන්න හොදනෑ හැම දෙයක්ම හිතලා සියලු සංස්කහාරයෝ අනිත්‍යයි දුක්කයි යනාත්මයි කිව්වත් බලවත්. ඒ තේරුන්ගන්න බැරෙනං මේ සරීරය අනිත්්‍යයි දුක්කයි යනාත්මයි කෙලමලහි කරන්න හරිම බලව ඒ වෙනීකන නුවනට එහාමෙනීකන නුවනක් තවනෑ ඒතරං ප්‍රබලයි ඒවා දැනකයාගන වැඩි කරගන්නෝන එක නුවනම දියුණු කරග්ඩුවර නුවන දියුණු කරගත්තොත් පමණයි චතුරාධි සත්‍ය අවබෝධ කරගන අපට නිවනට පත්වෙන පුළුවන් කම තිබෙන් එහෙනම් ඉහෙලට ගමන් වැඩෙනදේ අතුොරෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ටයි කිව්වා අවිද්‍යා නිපතතන් වරා පහලට වැටන දෙයා තුොරින් අ්‍ය මෝඩකම මෝහොය ශ්‍රේෂ්ටයිකිවූ. මෝඩ අවිද්‍යාව මෝහය කියල කියන්න එකම නම්තුනක් පහත්තට වැටන දෙ අත ඒක සේනිසාෝ මෝඩකම පහලට දානකිවූ. විනාශ කරන්නේ කිව නැති කරන්ඩේක කොහොමද කරන්නේ බනහානකොට අවිද්‍යාව නැති වෙන. ධනමාන පංකංවලදී අවිද්‍යාව වැටෙනෝ. පොතබද කියනගන්න කියවනකොට ඉගෙන ගන්නකොට සාකච්ඡා කන්නකොට භාවනාවෙදී අවිද්‍යාව මෝහය කියන එක දුරවෙල යන වැටෙනු. ඉහෙලට නගන්න වැටල යන. එවගේ මෝහ අනිත්‍යයි දුක්කයි අනාත්මයි කෙලමෙනී කොළොත් ප්‍රබලෝ වැටෙනු හැමෝටම කරන්න බෑ. ය කවුරුත් නිතරහල ඇති බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියා නිගන්ටනාතපුොත්ත ශාස්තුරුවරයාගේ ගෝලය ශිශ්‍යය සච්චක කියල. බොහොම දැනෝගත්කම තිබෙන වෙයි කියලා ඔය ජනසමාජී ප්‍රසිද්ධයක් තිබන. විශාලා මහනුවර රාජ්‍ය නායකයගේ දරුවන් අවවාද කරන කෙන උපදේශකවරය බුදුරජාණන් වහන්සේගේ බණ නොවැසුවට අහපු අයගෙන් අහනු අදමොනවාද කිව අදමනවාදකිව වෙන්න නෑ බනහන මිත්‍යආවාදී. හැබැයි පිනතියෙන ොහොදට ඉති මිනිස්සුත් කියන ඇති අද කිව්වේ ඇසා නිත්‍යයි දුක්ක යනාාත්මයි ශරීරය අනිත්‍යයි දුක්ක යනත්යි විදිර කියන ඇති එතුමා ප්‍රකාශ කරනමි බවත් ගෞතමයන් වහන්සේ බන කියනව සම්පූර්ණි වැරදි මමාද හොඳට කතා කරන්න ඕන ගිහිල්ල මමාද උන්නහන්සට ධඩිය ගලන්ඩයි කතා කරන්න බණ කියන වැරදි ඔයුගෙද කිය කියද යනවා එල බුදුරජාණන් වහන්සේ හම්මෝට ගිහිල්ල සාකච්ඡාවට වැටුණක් එතන එතුමා කියන ස්වාමීන ඔබහන්සේ බණ කියනව වැරදින්නේ කොතනද වැරදි කෙල්ලැහෝ ඇයි ඔබහන්සේ කියනවා මේ සලීර යනිත්‍ය ඇයි දුක්ක යනාත්ම ඇසා නිත්‍යය ැයි දුක්ක යනමේ අපි අසටන්නේ මේ ඇහැ යසර තියෙන් කිලොහොම කිව්ව. හොඳයි සච්චකය නුබොඩ පුළුවන්ද වයසට යන්න ඇැතුවන් ඔන්නහ ප්‍රශ්නය. උඹට පුළුවන්ද වයසට යන්න ඇතුවන් කතාව නැවතුර පලවිනිවරත් ඇැහු දෙවනි වරත් ඇහු තුංවනි වරත් ඇැහෝ නිසම්ද මෙයාට තේරුුණ අනිත්්‍ය ගැන මොකක්ද. ඔය වෙලාව සක්‍රදේවේන්දරයා සාාල යක්ෂයෙක් පවිදිහටාවක් කඩුවෝකුත්තරග. ඉක්මනින් උත්තර දීපන් නැත්තම්ේ කඩුවෙන් ගාලඋඹ මරණු එයාට විතරයි පේන්නේ. බයවෙලා හිසින් පටන්ගත්ත දාඩිය ගැලල්ල ඇඳුනුත්තෙමාගන තමගේ පත්කරයක් එෙමිල දැ. බයවෙච්ච ගමනු ප්‍රශ්නෙත් අමතක ස්වාමිනෙන් නැව ප්‍රශ්නය හෝොත්. සච්චක එයවුඹට පොළුව අන්දවායසට යන්න ඇතුයි බෑකිව්වෝ දැ ඔබ කිව්වන බවත්ගෞතමයන් වහන්සේ බණ කියනවා වැරදි මේ අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියන වැරදී කිය කියන්නේ ආවි දාඩිය ගලන්ඩ කතා කරනවා කියලාවෙ දැන් කාගද දාඩී ගල තින බලන් ඔබගේ හිසිං පටන්ගත්ත දාඩිය ඇඳනු තෙමාගන මේ පත්කඩෙත්තෙවෙලා මගේ සරීරයේ බලන්න දාඩී බින්දුුවක්වත් නෑකිව බුදුරජාණන් වහන්සේ මට තේරුණා වයිසට යනවයි කියෙන් අනනිත්්‍යේ දුක්ඛණත්ම ලෙඩවෙනවයි කියන අනිත්‍යේ දුක්ඛණාත්ම මැරෙනවයි කියන අනිතත්්‍යේ දුක්ඛන එක වැටහුනමයාට පස්සේ දානටත් ආරාධනා කළ පහුුවෙනද විශාල දාානයක් දුන්න පන්සීයක් මහරහතුන් වහන්සේට නේ දේල බනහන තෙරුවන් සරණගල්ල මරණයට පත්තල ටික කලක් කොයි හැරි ඉඳන ලංකාවේ මිහින් තලායුගේ ඒ ප්‍රදේශිපදිල මහනවෙලා රහත්තු නඒ තමයි කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සිේ එදා සච්චක හැම දාම බණ කියන්නේ බුදු ගොුණවලින් පමණ වෙන මොකුත්ම කියන්නේ එදාර වෙච්ච වරදර සමාවගන්න එතට එතුමාට අනිත්‍ය දුකානාතව වටහගන්න බැරි වනා වයිසට යනවාද කියල ඒක තේරුම්ගැනීමෙන් ඔන්න අනිතති දුක්ඛනාාතව වැටගුණා අපිත් කෙෂ්ටිග පෑනවා දට්ටිග වැටෙනෝ ඇඟරැලි වැටනෝ යන්ඩෙඩ බූකු තමයි මේ සරීරයේ අනිත්‍ය දුක්ඛනාාත්ම ඒක වටහාගන දවසර විනාඩි පහක් දහයක් වත් මේ සලීරයේ අනිත්‍යයි දුක්කයි අනාත්මයි කෙළ මෙනෙහි කොළොත් හරිම බලවත්. මීට වඩා ඉහල පින්කමක් ලෝකෙ තවනෑ පින්වත්. ඒ නිසා නෝන වැඩෙන ක්‍රම හොඳට අනුගමනය කරන්න. නෝන වැඩෙන කරම පහක් බුදුධාමේ තියෙනවා. ධර්ම දේශනා කිරීම සීකල්පනවිෙන් ධර්මශ්‍රවනය කිරීම ධර්ම සාකච්ඡා කිරීම, දරමේ මෙනෙහි කිරීම සහභාවනා කිරීම කරුණු පහයි. අනි සියලුම පංකනුත් නුවන ලබාදන පින්කං ආලෝක පූජාවෙන් නුවන හම්බුවෙන. අනි දානාදී පිංකංවලින් නුවන හම්බ වෙන. නුවන ලබා ගැනීම තමයි වැදගත් වන්නේ. දෙවුලෝපතා පිංකොළොත් නුවන හම්බුවෙනෙ නෑ. බමලෝපතා පින්කළොත් උසස් නුවනක් ලැබෙන නෑ. නිවන් සම්පත්පතා ඕනම පින්කමක් කොලොත් බලවත් නුවනක් ලැබෙනු. නිර්වාණය පැතිීම තන්හාවක් නෙමේ. දෙවුලෝ මනලුව බමලුව පැතිීම තන්හාාව බව තුෂ්නාව. නිවන භවයකට අයිත නැති නිසා තුෂ්නාවෙන් තොරයි නිර්වාන සොයේ පැතිීම ධර්මත් ඡන්ද ප්‍රාර්ථන නිසයක පින වැඩ. පිළිබඳව හසල දැනුමක් දියුණු කරගන්නට කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට පෙන්වන්නේ එහනන් දැන් ඉහෙලට වැඩන දෙයා තුර නුවන ශ්‍රේෂ්ටයි පහලට වැඩන දෙයා තුරින් ශ්‍රේෂ්ටයි නුවනොවන විනාසක අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි මෝඩකම සංහෝ පවජමානාන ගමන් කරන්න ඔන්න අතුරෙන් මහා සංගිහා වහන්සේ ශ්‍රේෂ්ඨයි. එතුර බුදුරජාණන් වහන්සේ ඒකට අන්තර්ගතයි. උන්වහන්සේලා වැඩම කරන විත වාඩිවීන්නවනං නැගිටනවා. ඒ වගේ මසංවොර වැඳුම පැළඳම තියාගෙනව ඒක හරියට හදාග හිස්වසුම් ගලවන පාවාහන් ගලවන එකම විශාලපෙන. ඊළඟට ධනගහල වන්දනාමාන කරනු ගෙදරට වැඩියනං ගිලන් පසදානයක් දෙනු ධන ටිකක් පූජ කරනු බනටිගක් කහනෝකිම්බන්තයේ කුසලංකින් අකුසලං ඔය විදියට ස්වාමීනි මේේ කුසලයක්ද මේ කුසලයා දොවිදියට දන් නැතිදේවලුත් අහගන්න ඒවගේම දානමාන පූජාවන් නිවන්සුව පතා කරනවා පරලෝගිය ඥාතීන්ඩා සුගතිසප නිවන්සුවපතා දන් දෙනෝ. ගමංගමට ගමින්ගමට ගමින්ගමට වැඩම කරලා දෙනෝ දාහක් ජනතාවට මේ දහම් පිපාසේ සංසිිඳවීමට අවවාද දෙනෝ. අනුත්තරං පුං්ඥ කෙත්තං ලෝකස්ස කිය සඟගුණයක් තියෙනවා. දෙවියන් සයිත ලෝකයාගේ පෝජාවන් ලබන්නට සුදුසු පින් කෙතක් ඒ නිසා මහා සංගහා වහන්සේට අනුත්තරං ප්ඥක් කෙත්තං ලෝකස්ස කළමතනු ලෝකයේ මුතුම් පින් කෙත කෙනෙක් ටහා පින් කෙතක් තව ලෝකනෑ එතෝට මේ ආර්ය මහා සංගහා වහන්සේ තමයි ගමන් කරන්න ඕ නතුළින් ශ්‍රෂ්ටව දැ බුදුරජාණන් වහන්සේ බුද්ධත්තෙන් මාස කීපයක් ගහාම මාරතු මාස මැදින් පෝය දවසේ රජගහා නෝරපටන් කිමුල්වත් නුවර දක්වා ගමන ආරම්භ කළ. විසිදාහක් මහරහතුන් වහන්සල පොඩිගානත්. එකනමක් පස්ස එකනමක් එක නමක් පස්ස එක නමක් වඩින කොට ඒ පේලියේ මොන්න තරන් දිග ඇතිද. එතකොට මඟ දෙපස මිනිස්සු වඳීනවා පොදනවා සත්කාර කරන. ගිරන් පසදාන පෝජ කරනවා ධනමාන පෝජ කරනවා තොර බලන්දයේ බුද්ධර්්පමොග සංගිහාගේ පාගමනින් වැඩම කිරීම නිසා අති විශාල ජනතාවක් පින්කරගන්න ඒකයි පාගමනින් වැඩි තම් බුදුරජාණන් වහන්සේද තිබුණන තත්පරයෙන් කිබොල් වත්නෝරයට වඩින්. එහෙම වැඩම කලානං අර මඟ දෙ පසින්න මිනිස්සුන්ට මේ දර්සනය දකිින්ඩ නෑ. ඒගොල්ල සංඝ දර්සනයේ බුද්ධ දර්සනයේ දැකළ වැදුම් පිදුම් කරලා මහාපුන්නි සම්භාරයක් රැස්කරගන්. ඒනම් බුදුරජාණන් වහන්සේ තුංවනි උත්තරේ දුන්නේ ගමන් කරන්න ව නතුරෙන් ශ්‍රේෂ්ඨවන්නේ මහා සංග්‍යා වහන්සේ කියලා ඒ තරන් පිනක් සිදුවෙන ජනතාවද බුද්ධෝ පවදතන්වරු කතා කරන්න ෝ නතුරෙන් ශ්‍රේෂ්ඨවන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කවදාකවත් නිස් ප්‍රයෝජන වචන කතා කළ නෑ ප්‍රයෝජනවදදයක් කතාකරන්න ධර්ම දේශනා කරන ධර්ම සාකච්චා කරන ජාතක දේශනා පවත්වනො. විනේශික්‍ෂාපද පනවනෝ භාවනා කරමස්ථාන දෙනවා. ඔය වගේ ශ්‍රේෂ්ඨතම සංග්‍රහයක් උන්වහන්සේ දවසු පුරාම කරන්න. අපි බුද්හෝ කියල කියන කොට, බුදුරජාණන් වහන්සේට පුළුවන් වාර එකසි විසි අටක් කියන මතක තියාගන්න ගන්න. අපි එකවරක් බුද්ධහෝ කියනකොට බුදුරජාණන් වහන්සේට වාර එකසි විසි අටක් කියන්න පුළුවන්. උන්වහන්සේගේ උගුර නාරතුර කිසිම සෙම බැඳීමක් නෑ. මහන්සෙන් කතා කරන්න ඕනනෑ දිව බොහෝම සියුම් නැමෙන ඒවගේම පනල් දිවක් උන්වහන්සේට ලැබුණේ. ඒ නිසා උන්වහන්සේට වේගවත්තු වචන මාලාව පිට කරන්න පුළුව අපිට බෑයක්. සාාල වෙහෙසක් ගඩුවල් දවසර පැයකුත් විනාඩ විශස්සක් පමණක් සැතපෙලා අනිත් පැය ගානෙම කතා කළත් උන්වහන්සේට වෙහෙසක් නෑ බලන්න පින කියනේ කොච්චර බලව බුද්හෝ කියල කියන්න බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියල කියන්න කුමර්ද කවරෙද්දක ලැහුවොත් කෙටි උත්තරයක් දන්. චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ලෝකයාට දේශනා කර පුතුමා අන්න තේරුම. බුදුරජාණන් වහන්සේ කියන එක තේරුම. චතුරාරිි සත්‍යය ධරමය අවබෝධ කොට ලෝකයාට දේශනා කර පුතුමාට කියන බුද්දු හෝ කියලා. බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුද්ධෝ කියන වෙන තේරුම. ඒකමයි කෙටි අර්ථයක් චතුරාරි සත්‍යය ධර්මය සවයංභුඥාණයෙන් අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ හෝ කියන. ගුරුවරයෙක් නැතුව උපදේශගවරයෙක් නැතුව තමන් වහන්සේගේ නුවනින්ම ධර්ණයේ අවබෝධ කරගත්තු නිසා සම්මා සම්බුද්ධෝ කියලා කියන. පුහොම ශ්‍රේෂ්ටයි වචන එතවර පින්න්නතනයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඥාන මෙපමණයි කිය කාටවත් කියන්නට බෑ එහෙමනම් කතා කරන්නවන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වන්නේ පුත්තර රත්නේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඇයි අපි බුද්ධෝ කියනට උන්වහන්සේ වචන එකසි විසිටක් කියලෙවර එනම් දීර්ග දේශනාවන් උන්වහන්සේ පැවැත්තුවත් අපට දේශනාවන් හොඳට තේරෙනවා ඇයි අපේ හිත වේගවත් අපේ කතාබහ තමයි වේගේ අඩු වේගවත් හිතට ඒ දේශනා කන ධරමයේ තේරුම් බේරුම් කරගන්න පුළුවන් ලෝකයේ සියලෝම සත්වයන්ත පාලි භාසාාවෙන් මේ දේශනාව කරන්නේ තම තමන්ගේ භාසාාවෙන් ඇහෙන අන්නේකයි විසේ සත්වයි. පක්ෂීන්ටනං පක්ෂීන්ගේ භාසාාවෙන්. හරකුන්ට නං ඒ ගොල්ලන්ගේ භාසාාවෙන්. ඒ ඒ සත්ත්වයන්ට ඇහෙන්නේෙ තමන්ගේ භාසාාවෙන් අනම මටයි කතා කරන්නේ බලන්ඩුකු විසේසත්වයි. ඇවිද්ධගෙනන සත්තු නවතිනෝ. මේ බණ දේශනා කරනව දැන් කොටියේ කියනවන උගේ බහසාාවෙන් ඇහෙන්. එවගේම මරණයට ගොදුරුවෙන්ඩින මොවා. එත් නත්තර වෙලා මේ මටයින කියන්නේයත් නවතිනෝ. ඔන්න ඔය වගේ මහා විිශේෂම අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශ නවස්ථාව. දැ අපිට නම් සිංහල භාසාාවෙන්. දෙමලයට නම් දමිල භාසාාවේ. හින්දි අයට නම් හින්දි භාසාාවේ. දෙවියන්ට නම් දේවභාසාාවෙන්. බ්‍රහ්මයින්ට බ්‍රහ්ම භාසාාවේ ඒ ඒ අයට හින්නේ විදිහතයි. ඒක ලැබෙන්නේ බුදු කන වුඩ පමණ වෙන කාටවත් නෑ. එහෙම නම් පින්වත්න කතා කරෝ අතුරින් ශ්‍රේෂ්ට බුදුරජාණන් වහන්සේ. දැන් එතකොට අද දේශනාවෙන් ඉහෙල්ලට වැඩනදේ අතුරින් ශ්‍රේෂ්ඨයි ප්‍රඥාව පහලට වැටන දේ අතුරින් ශ්‍රේෂ්ඨයි අවිද්‍යාව මෝඩකම ගමන් කරන්නෝ අතුරින් ශ්‍රේෂ්ටයි සංගිහා කතා කරන්නෝ නතුරින් ශ්‍රේෂ්ටයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අනග තමයි අද ධර්මදේශනාවේ මාතෘකාම හැටියදිදිි පත් කලේ කරුණු කාරණාතේරුන් ඇරගන අපිත් මේ ප්‍රඥාවයි දියුණු කරන්නේ අවිද්‍යාවයි මෝහයයි මේ යට කරන්නේ.ඒවගේම සඟරුවන ගමන්ගත් මගයි මේ ගමන් කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ධර්මයයි මේ ශ්‍රවණය කරන්න. ඒ අනුසාදයෙන් කටයුතු කරන අපටත් මේ පාරමයේ ගමන ගිල් ඉතා ඉක්මනින් චතුරාලි සත්‍ය අවබෝධ කරගන පටත් අමාමාහනි වන්සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා ලැබේවාෙන සාධකාරයක් දෙලු ප්‍රාර්ථනා කරග. එහෙමනම් මේ පින්න තුළ තමන්ගේ ධනය කාලේශ්‍රමය වැයි කරලා. බෞපියන්ගේ පනස්සයිවැනි ජන්ම පනස්සයිවෙනි විවාහ සංවස්සරේ සිහිපත් කරගෙන තමයි මේ උතුන් පින්කමේ දායකත්තයෙන් කටිවුතු කරන්නේ RM RB රාජ පක්ෂමහත්මා, රස්මී රාජපක්ෂ මහත්මය ඇතුළු වුලේ හැම දෙන අය ඇය බොහෝම සන්තෝසීර පත්වෙන්ඩෝන මවෞපියන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මහාපින් කමක් කලා කියලා. බනටාරාධනා කළ වතාාවස් සම්පූර්ණ කරලා සීලේක පීටාගන ධරමස්ව වනය කළ මේ රැස්කර ගත්ත පින්වලින් බුද්ධාදී රත්නත්තරයානු භාබලයෙන් පනස්සයිවෙනි විවාහ සංමත්සරයේ සහිපත් කරන LW රත්නසේන මහත්මාට ා රත්න සේනම තාවට නිදුක්නීරෝගී සම්පත් ලැබේවා දීර්ගායු සම්පත් ලැබේවා කරදර කම්කටනු බාධක දුරුවේවා ඉදිරිකාලයේ කිසිම කරදර පීඩාවක් නැතුව දාන සීලවහාාවනා පින්දාාම් සිදුකරගන පාරමීගුණත් දියුණු කරගන්නටේ දෙපලට වාසනාව ලැබේවා කෙන කවුරු සාදු කියල ආසිරුවාද කරන්න. මේ රැස්කරගත්ත පිනේ දෙපළගේ අභහාාව ප්‍රාප්තොන රත්නසේෙන් දෙපළගේ දෙමවපියන් ව නාරයෙම් ආර්බී රාජපක්ෂ මහත්මාගේ දෙමවුපියන්ට සහ සහෝදරියන්ටත් එවගේම නොන මහත්මේගේ මවපියං ප්‍රධාන දෙපාර්ශවය සකළඥාතීන්ටත් කෝසල දීප්තියා මානිකාගේ පියවරුන්ටත් ස්වරණා මුදුන්මිනි මහත්මේගේ ස්වාමිපපුත්‍රයාණන්ටත් මේ උදාරපින් අත්වේවා අනු මෝදන්වේවා මේ පිල්ලවාගන ඒ හැම දෙනාම සැපීට පත්තේවා ආගුරා රූග්‍යාදී සම්පස් සිද්ධවේවා පිංවන්ත ගුණවන්ත නැනවන්ත ජීවිත පෙලක්ම ලැබේවා සතරපාදුකෙන් නිදහස්වේවා පාරමීගුණත් දියුණවේවා නිවන් සම්පත් ලැබේවා කෙල සාධකාලයක් දීල පින් අනමෝදන් කරන්න. එවගේම දැ අවුරුද්ධකට රාසන්න කාලයක් වන්නා අභාව ප්‍රාත්තු අපේ බෑනිියන්ට පිින් අනමෝදන් කිරීම සටහන් තබල තියෙන, ආදරණය මවුටත් දරනාගම අවිිතා සිිල්මයණියන් වහන්සේටත් අපෝත්වී වදල අතිපෝජනය දරනාගම කුසලදම්ම නායකුස්වාමින් වහන්සේටත් අතිපෝජනීය කඩවැද්දූ සිරී ජිනවංස නායකුස්වාමින් වහන්සේටත් අතිපෝජනය නාාව්‍යනේ අරියදම්ම නායකුස්වාමින් වහන්සේ ඇතුළූ ඒ අපෝත්වීවාදාල මහසංගරත්නයටත් ධර්මස්වවනයකන හැමෝගෙම පරළුවගේ ඥාතිවරුත් රටඳෑ වෙනවිින් දිවිපිදූරන විරුවෝත්, කොරනා වෛරසින් පරලෝග අයත් මේ පින් ලබාගන දුකින් අතමිදේවා සැපීහිට පත්තේවා සුගතියක්ම වේවා නිවන්සුවත්තේවා කෙල සාධකාරයක්ද දීල පින් දෙන්න. සාසනාරක්සක ෝකපාලග සතරවරන් දෙ විරු විශ්ண අතරගම සුමන සමන්දි විරාජවරු, මෙද්බෝස්තානන් දුටුගමුණු දිවිරාජයා, මහමායා දිවිරාජයා, විශ්වකරමදිය පොත්ත්‍රරයාසක් දෙවරජ තුොමා ප්‍රමුග සියලුම දෙවියෝ මේ පින් ලබාගන දෙවරකවරණය මෞපිය දෙපු්‍රපදාාන මේ හැමෝට මත් ලබේවා දෙවියන්ටත් අමහමහ නිවංසු වත්තේවා කෙල සාදු කියල පින් දෙෙන. ඔබා පාදාවදාාතවා සුජීවත්වෙන මවපියන්ට වැඩිහිටියයන ගරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන්තන් මේ පින් බලෙන් දුක් මීරෝගි සම්පදදිීරු ගෞ සම්පත්ම ලැබේවා. ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී අපපාදග දිපාදග චතුස්පාදක බෞදත්්පාදග සත්වයෝ. නිදුක්වෙවාන් ඊරෝගි වෙත්වා සුවපත්වෙත්තුවාම මේ පින්බලෙන් යහපතක් වේවා. ලංකාවේ ලෝකී සියලමු කොරෝනා රෝගීන් තත්මී පින් බලින් නිරෝගි සප විහිරණ සැලසේවා. ඉක්මන්සුවේ සැලසේවයි වෙනුවෙන් ඇපකප වෙන වෛද්‍යිවරුන්ටත්. හෙදකාර මන්දලේට රණවිරුවන්ටත් තුදව්පදවකන නැමෝටම සෙතක් සාාන්තියක්. යාාපතක් දියුණවක්ම සැලසේවා ප්‍රස්්මි අරුණ දර්සන මාදව යන තමන්ගේ දවාදරුවන්ටත් දෙලක්ෂණ චාමික කිත්මී දියත් සෞවන්දි මිනුල්යන ඔනේලි යන මොනුවුරු මිනිබරියන්ටත් ලාල් කෝසල වෑනාවරුන්ටත් සහදීප්ටේ මාතිගා ලේලියන්තත් ඔස්ට්‍රලියාවේ පදිංච කාමණී නාගොඩ විතාන පවුලේ හැමෝටමත් මෙල්බන් ුවර වැඩවාසේ කරන පෝජ්්‍ය වෑගොඩපොළු ඉමරජාන ස්වාමීින් වහන්සේටත් බෞද්ධ්‍යයා නාලිකාවේ සභාපදි පෝජ බොරරන් දෙේ වජර්‍රඥාන ස්වාමීින් වහන්සේ ඇතුළු සියලු මහා සංගරත්නේයටත් බෞද්ධ්‍යයා කාර මන්දලේ හැම දෙනාටමත් වාරියපොළු පදිංචි රාජ පක්ෂ පවුලේ සියලු දෙනාටමත් දේශකයන් වහන්සේ ඇතුළු ශීරු මහා සංගහාටත් මේ මහා පින්වලින් තුනු වන්සරණින් නිදුක් නිරෝගි සපදදීරු ෞ සපල්ලබේවා. පාරමී ග න දියුණු කොට ඉහැම දෙනාටම නිවංසූ, පිනිිසමේ පින් හේතුවේවා. අවසාන වයෙන් මේ රස්කරග තුම් පින් බලින් බුද්ධ ධම්ම සංගරත් නත್්‍රයා අනු භාවයෙන් ජයිසිරි මහාබෝධින් වහන්සේ ගරුවන්වැලි මහා සෑයානු ාබලයෙන්, කේසදාතුන් වහන්ස ලලාටදාාතුන් වහන්සේ ග්‍රීවාධාතුන් වහන්සේ, අකුදාතුන් වහන්සේ සතර දරදා වහන්සේ සතර ශ්‍රීපා දස්ථාන යානුභා බලයෙන්ද. බුද්ධගයාාව බෝධීන් වහන්සේ වජරාසන යානුභා බලයෙන්ද, ුම්ඹිණී බරණැසකුසිනාරාව ජේතවනාරාමය අපේ අටමස්ථාන සළුස් මස්ථානවලානුභාබලයෙන්ද මනුළොව දෙව්ලෝ බඹලෝ නාලෝ වැඩ සිටින බෝධීන් වහන්සල ප්‍රතිමා වහන්සල සෑරදුන් වහන්සේලා ට ද්‍රೋනයක් සොළොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සල ගානු භා බලයෙන්ද. අනන්ත බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සතු අනන්තගුණ බලයෙන්ද. තන්හංකර මේ දංගර සරනංකර දීපංකර කෝඩޏ මංගල සුමන රේවත සෝවිත අනුවම දස්සී පමන් ආරද පමොත්තර සුමේද සුජාත පිය දස්සී අත්ත දස්සී ධම්මදස්සේ, සිද්ධත්ත දෙසබුස විපස්සීසිකී වෙස්සබෝ කකු සන්ද. කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජනභා බලයෙන් බුද්ධ ඉරදිහාානභා බලයෙන් අවලෝ තුරාසිී සද්ධර්මරත්්‍යයාන භාවයෙන් ආරි මහා සංගරත්්‍යය අනන්තුගුණ බලෙන් දෙවරැක වරණෙන් කල්්‍යාන මිත්‍රයන්ගේ ආශසිිර්වාද බලයෙන් ජීවිතේ පුරා ැස්කරගත්ත පින් බලයෙන්. අදමී පින්කමී ප්‍රධාන දායකත්තය දරන ඒ අකළ රාපල් වත්තේ පදිංචි R RB රාජ පක්ෂමහත්මා රස්මී රාජ පක්ෂමහත්මි යන දෙපලටත් එවගේම එල් ඩම්ලු රත්න සේන පියතුමා නුරා රත්න සේනාදරනිය මව් ප්‍රධාන පවුලේ දවා දරුවන් සහෝදර සහෝදරයයක්ක් නෑදෑ හිතමිතුර ඇතුළු හැමෝමත් නිදුක් වෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සූපත් වෙත්වා ආ යුවරණ සැප බලඥානෙදිියුණනු වේවා දනදාානනි ඇසීසුරු සප සම්පත් අභිහර දෙනේ වේවා කරදර කම් කටළු බාධ කපල නවග්‍රාදෝසේ, රාෂ්ට්‍ර කප අනවින්න කොඩ විෙන බන්ධන යක්ක්ෂප්‍රේතබහෝ තමනුස්ස කළදර දුරු වේවා රාගදෝසමෝහෝදර මාන දිිට්්‍රියයාාදී කෙලි සුන්ගෙන් කළදර පීඩාවක් නොවේවා. අලෝබදෝ සමහෝ චේතනාවන් පහළ වේවා දරුවන් අධ්‍යාපන කටුවුදු සපළ වේවා රැ කීරක්ෂසාාවන් දියුණු වේවා. අවතවත් දාන සීල භාවනා පින්කම් කිරීමේ වාසනාවත් ලැබේවා. මේ උදාර පින්ංකම මරණෙ දෙශීපත්තේවා මෙතන් පටන් නිවන්දකිනාා ජාති දක්වාම. මේ මහා පිංකමි අනුහසින් සතලපා දුකම් සාගිලිවේදනාව දුගීමගේ අසරනකමක්. ංගවි කළ මන්දබුද්ධික ජීවිත පෙළක් කිසි කලික වන්නම වේවා. පින්වන්ත ගුණවන්ත නැනවන්ත තේජුව බල පරාක්‍රම ජීවිත පෙළක් හැමෝටම ලැබේවා. සුවසයේ පාරමී ගුණ ධර්ම දියුණු කරලා දුක්ක සමඳ නිරෝධ මාරග චතුරාරි සත್්‍ය අවබෝධෙන් සාාන්ති ලක්ෂණමහම නිවන් සම්පත්ුවසේ අවබෝධ කරගන්නට මේමහා පිනත්හේතු වේවා. වාසනාවේවා කියල කවුරු සාධකාලයක් දීල නිවන් ප්‍රාත්ථනා කරගන ඥාතීන්ට දෙවියන්ට පින්දිෙමු. ඉදංවෝඥාතිී නංහෝතු සුකිතා හොන්තුඥාතයු ඉදන්ෝඥාතිී නංහෝතු සුගිතා හොන්තුඥාතයු ඉදන්ෝඥාතිී නංහෝතු සුගිතා හොන්තුඥාතයු එතාාවතාචගම්හෙහි සම්බතන්පුන්න සම්පදන් සම්බේ දේවා අනුමෝ දන්තුූ සම්බ සම්පති සිද්ධයා එත්තාාවතාචගම්හෙහි සම්බතන්පන්න සම්පදං සබේභෝතාගනුමෝ දන්තුූ සබ සම්පති සිද්ධයා එතාවතාචගම්හෙහි සබතන්පන්න සම්පදං සබබේ සත්තානමහදන්තු සබ සම්පති සිද්ධයා ආකාසට්ටාජබුම්මට්ටා දේවානාගාමහින්දිිකා पुण्यंतं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशट्टा च बुम्मट्टा देवानाग महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्षन्तु दे आकाशट्टा च बुम्मट्टा देवानाग महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदाति ඉමිනා පഞ්ഞකම්මിනේ මාමි බල සමගම සතන් සමාගමෝ හෝතුජාවനබාන පත්ತයා ඉමිනාපഞഞකම්මීන මාමි බල සමාගම සතන් සමාගමෝ හෝතුයාාවന্බාන පත්ತയ ඉමිනා පഞකම්මීනේ මමി බල සමගම සතන් සමාගමෝ හෝතුයාාවනි্බාන පත්തയ ඉදන් මේ පුං්ඥකම්මං ආසවක්කයාවහන් හෝතු සම්බදුක්ඛහා පමොංචතු සාධුසාධුසාදුු අභිවාදන සීලිස්ස නිච්චං වද්ධපචායිනෝ චත්තාාරෝධම්ම වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේේ වච අතොනිම්බාන සම්පත්ති මිනාතේ සමි්ජතු